ගොඩක් සතුටුයි. එයා තමයි මගේ විශේෂ දෙනා. අස්ගතියක් තොල් ලස්සනයි හිමහන්සියේ ඔබ නිල්ලාස වගේ දේ දුන්නේ නැගියාවේ මමයි මද පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවේ මී ප්‍රියේ සත්තකයි ඔබ මගේ අත්තමයි මා ඔබේ මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ යුහූ thank you චමෝද්‍ය තමයි දැන් අපිත් එක වී ක්ලැපර් segment එකත් එක්ක එකතු වෙන්නේ මොකද හිතන්නේ ගොඩක් සතුටුයි කෝචස්ලා දෙන්නෙක්ම හැරුණා මං එක්කෙනෙක් එක්ස්පෙක්ට් කරේ මත් දෙන්නෙක් මහැරුණා ඉතින් එක්කෙනෙක්වත් සිලෙක්ට් කරා තාමත් ඇස්වල සතුට කඳුළු තියෙනවා ඒ කියන්නේ පර්ෆෝම් කරද්දී මොකද හිතුනේ ඒ වෙලාවේ ලයිට්ස් ගොඩක් තියෙනවා කෝෂස්ලා පස් දෙනා ඉස්සරහා ඉන්නවා ඒ වෙලාවේ ගොඩක් අර හැමෝටම වගේ නර්වස් ගතියක් ආවා හැබැයි ඒක පස්සට කරගෙන කොහොම හරි සින් කරා අන්තිම මොහොත වෙනකන් ගිව් අප් කරේ නෑ හරි කවුරු හරි හැරෙනකම් චමෝද්‍යත් එක්ක යාගේ හාපැත් ඉන්නගේ අයියා චමෝද්‍ය අයියත් සිං කරන්න හරිම ටැලන්ටඩ් ඔව් ඇත්තම එයා ගොඩක් ටැලන්ටඩ් මට වඩා ටැලන්ටඩ් එයා තමයි මට ඉන්නේ සිං කරන්න ගොඩක් උනන්න අයියා අයියා ඇප්ලයි කරේ නැත්ද ඇත්තටම ඇප්ලයි කරන්න එහෙම ඕනකමක් නැතුව තිබ්බ නෙමෙයි මම මුලින්ම ඇත්තටම සුපර්ස්ටාර් යන කාලි සිරසේ කාලෙක සුපර්ස්ටාර් වලට ඇප්ලයි කරලා මම ෆස්ට් රවුන්ඩ් එකෙන්ම කියන්නේ සිලෙක්ට් වුනේ නැහැ. මම හිතන්නේ ඒ වෙද්දි මට අර ගොඩක්ම තිබ්බ කතන්දරේ පොඩි ස්ටේජ් ෆ්‍රයිට් එකක් තිබ්බ එකක්. සහ කොන්ෆිඩන්ස් එක තිබ්බේ නැහැ මගේ වොයිස් එක ගැන. සෝ මම හිතනවා ඒ වෙලාවේ මම සිලෙක්ට් නොවුන එකම තමයි හොඳ කියලා. ඊට පස්සේ මම ඒක එකකින් අර ආව මොකක්ද ඒක කියන්නේ. ඒකෙන් පන්නරේ නේද වචනේ. ඒකෙන් ආවකින් තමන්තා පොඩ්ඩක් මගේ වොයිස් එක ට්‍රේන් කරලා එහෙම ඩෙවලොප් කරලා දෙන්න මගේම සිද්දුම කරන්න පටන් ගත්තා. මොකද මම වෘත්තිම සවුන්ඩ් ඉන්ජිනේර් කෙනෙක්. සෝ එහෙම කරලා එතකොට මගේ සින්දු කීපෙන් මම එළියට දාලා තමයි එතකොට තමයි මේ වොයිස් ෆ්‍රැන්චයිස් එක පටන් ගත්තේ. එතකොට දැන් මම හිතුවා දැන් අර ඔක්කොම ගමන සහ ඒ ජර්නි එක කියන්නේ අපව නිකන් කියන්නේ ඒක ඩිස්ඇඩ්වන්ටේජ් එක නෙමෙයි මේ ඒ වුණාට අර තනියෙන් ආපු එක එහෙමම යනවා කියලා හිතුවා මේ වගේ තව මට වඩා තව ටැලන්ට් තියෙන ගොඩක් මට කියන මට ප්ලැට්ෆෝම් එක සහ මට රිසෝර්සස් තියෙනවා සින්දුවක් හදලා කරගන්න එහෙම නැති කෙනෙක්ට මගේ ඉඩ මේ හැදෙන විදිහට මම එහෙම හිතුණා මේ මම නෝයා ඉන්න එක හොඳයි කියලා මට පස්සේ ඉන්න මගේ හොඳම එක තමයි නංගි හොඳම වර්ෂන් එක කියව ෆයිට් එකට දැම්ම මොකද වෙන්නේ කියලා බලන්න. සා මට තේරෙනවා කතා කරනකොට හරි අප්ඩේටඩ් කෙනෙක් කියලා අපේ මේ වොයිස් මේ කම්පිටිෂන් එක ගැන. එහෙමද? ඔව් මම ගොඩක් ෆලෝ කරන වොයිස් බලනවා මාට මෙයා විදිහට කියන්නේ මෙයා විදිහට ඉන්නේ අරයා මෙහෙම කිව්වා. අරයාගේ මෙහෙමයි. ඔයත් මෙහෙම කියන්නේ කියලා ගොඩක් ඉතින් එයා තමයි මේකට පුෂ් එක දෙන්නේ අනිවාර්යයෙන්ම. මුලේ ඉඳලා මෙයා තමයි පුෂ් එක දෙන්නේ. කාලයක් ඉඳලා මේකට මේ කාලෙ විද්‍යාව මේක ඉන්න ඉස්සරහට
තව තියෙනවා බැටල් රවුන්ඩ්ස් අරවා මේ ඔක්කොම ඉස්සරහට එනවනේ අපේ මොන හරි පුංචි පුංචි අයිඩියාස් තියෙනවාද ඉස්සරහට මෙන්න මේ වගේ මම දේවල් පර්ෆෝම් කරන්න ලෑස්ති කියලා මම ස්ටාර්ට් කරේ හින්දි සිංගින් වලින් ඉතින් ඒ ජෝනර් එකේ ඒ වගේ සින්දු වලින් සිං කරන්න ට්‍රයි කරලා තවත් ඩෙවලොප් වෙලා මොකද මගේ පැරදි කියනවා කෝච් පීනස් කීවා වගේ ඒවා තවත් ඩෙවලොප් කරගෙන ඒවට ඒව සිං කරන්න ට්‍රයි කරලා ඒ පැත්තෙන් ශ්‍රී ලංකා ග්ලෝබල් ගිනියන්න ශ්‍රී ලංකාවල මෙහෙම රිප්‍රසන්ටේටිව් කෙනෙක් ඉන්නවා කියලා කියනවා මට මතකයි ඔයා කිව්ව යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකිනුත් ඒකිනුත් ඔයාට ඕනේ කියලා රිප්‍රසන්ට් කරන්න ලංකාව. ඕකේ. එහෙනම් ඔන්න ඒ ටාගට්ස් දෙකම හොඳින් විද්‍ර කරන්න පුළුවන් වෙන්න කියලා අපි විශ් කරනවා. දැන් අනිත් එක ඔයාට එක කෝෂ්ට කෝෂන්ස් ලා දෙන්නෙක්ම හම්බෙලා තියෙනවනේ සමෝද්ද එක්කන ඔයා සතුටු වෙන්න ඕනේ. ඕකේ. හරි. දැන් අපි කතා කරොත් දැන් අපි මේ කතා කරන්නේ පර්ෆෝම් කරපෙක් ගැන සමි කම්පිටිෂන් එක ඇතුළේනේ. අයියේ. නංගි ගෙදරදී කොයි වගේ කැරක්ටර් එකක්ද? ගෙදරදි මට කියන්නේ මම ගොඩක් එයත් එක කාලේ ගත කරන්නේ නැහැ දැන් මොකද මම ඉන්න තැන අපි දැන් දෙකේ ඉන්නේ හැබැයි ගෙදරදි අපි හමු වෙන වෙලාවවල සෑහෙන හරි දඟයි ඉතින් මම සෑහ අපි දෙන්න ගොඩක් වෙලාවට රණ්ඩු වෙනවා රණ්ඩු වුණත් ඉතින් අර මේ එයාගේ දේවල් වලට මම සපෝට් කරනවා සහ මගේ දේවල් වලට මෙයා ගොඩක් සපෝට් කරනවා කියන්නේ මම සින්දුවක් හැදුවම උනා නංගිට තමයි ඉස්සලාම යවන්නේ මොනවා කරත් මියුසික් වලින් කියන්නේ එයා තමයි ඒකේ ෆුල් පළවෙනි ඔඩියන්ස් එක පළවෙනි මගේ ෆෑන් මගේ පළවෙනි ෆෑන් ඉතින් එහෙම බැලුවොත් ඉතින් අර සාමාන්‍ය ළමෙක් වගේම දඟයි ඉතින් අපි දඟයි ඉන්නේ එතකොට සමහර එළියට ගියාම බලන්නකෝ ලස්සන ඉන්නේ එළියට ගියාම ඉතින් මේ වගේ තමයි වෙනම සුලච්චි කී කරු තම්පා එහෙම ළමෙක් හරි මිනිසන් එකක් තමයි පොඩ්ඩයි එළියට ඉන්නේ මම ඉන්න ඕනේ අනිවාර්යයෙන් අයියා ගැන තවට පොඩි chance එකක් දෙන්නද කතා කරන්න. අයියා කොයි වගේ support එකක්ද අයියා කොයි වගේද අපිට කියන්නකෝ. ඇත්තටම මුලින්ම මම confidence තිබ්බේ නැහැ හින්දි sing කරන්න. අයියා තමයි ගොඩක් කොයි විදිහකටද techniques කොහොමද මේ එතකොට singing කොහොමද මේ වගේ shows බලන්න මේවා කරන්න මේවා follow කරන්න කියලා. ඒව ඉගෙනුවේ මුලින් ඉඳන් අර හෝඩිය වගේ මියුසික් වල තෝඩිය වගේ ඉගෙන ගත්තේ මං අයියාගෙන්. ඉතින් මට ඇත්තටම වෙන ටීචර් කෙනෙක් නැහැ. අයියා තමයි මගේ ටීචර්. ඉතින් ඒ ටීචර් ස්ටුඩන්ට් ඒ සපෝට් එක ඒක මට මුලින් ඉඳලම පොඩි කාලේ ඉඳලම අදටත් මේ ස්ටේජ් එකට එනකම් තිබ්බා. මේක ලොකු හයියක්. අයියා කෙනෙක් ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මමත් ආසමට අයියා කෙනෙක් ඉරියා නම් ඇත්තටම. ඒ කියන්නේ ඒක හරි වෙනම බොන්ඩ් එකක්. ඒ හම්බෙන ප්‍රොටෙක්ෂන් එක, කියා රින් ෂෙයරින් හැමදේම. අවුලතුල එක හරි අනිත් කෙනෙක්ට වඩා පොඩක් ඉන්ට්‍රස්ටිං මා හිතන්නේ. හරි. ඉතින් දැන් ඔයාලට ලොකු සපෝට් එකක් තියෙනවානේ අයියගේ. ඒ සපෝට් එකත් එක්ක තව හොඳ ගමනක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ කියලා මේ හදවතින්ම ඔයාලට wish කරනවා සම්පූර්ණයෙන්. Congratulations and wish you all the best. Thank you. අගාපිත් එක්ක අපේ ස්ටුඩියෝ එකට ආවට මේ session එක කරන්න. ඉතින් චමෝදය වගේ මාත් දවසේ හරි සතුටින් ඉන්න තව බොහෝ දෙනෙක් ඉන්න අපිත් එක්ක කතා කරන්න අපි තවත් මේ වගේම සෙෂන් එකකින් හම්බ වෙමු මේ වීක් ක්ලාස්